ෝන් ලමයි අද විඩියකේදී අපි පයිවල කතාව ගැන කතා කරමු එකන්නේ කොහොමද මිනිසු මෙන්න මේ සංකේතය අගේ සොයා ගැත්ත කියලා. ඇත්තටම මේකේ හරියාගේ අපි දන්න මොකද අපි ආසන්න වශයෙන් වැටයීමක් කරන්නේ එහෙම නැත්තන් ප්‍රක්සිිමේෂණ එකක්. ඉති මතකතියගන්න මේක සිද්ධවෙන්නේ ඇල්ජිබ්්‍ර කියලයක් තිබුන් හෑ ඒකාලේ කියැන වීජ ගනිතය කියලයක් තිබුන් නැහැ ඇත්තටම. මොකද වීජ ගනිතය ආවේ, ශිෂ්ටාචාර වලින් ඒක චීනය දක්නුවාසියාව එත නිඳං ඒක පාසුනා මැද පෙරද්දිග එක ඉස්ලාමේ ස්වර්ණ මේ යුග්‍යටක ආවා ඊට පස්සේ තමයි පුනරුද් සමයට යුරෝපේට එකාවේ. තිය තකං ඇල්ජිබ්්‍ර කියලයක් ග්‍රීක ශිෂ්ාචාර වලවත් මිසරයිෆේරෝස් ලවත් මෙහම දෙයක් දැනගෙන හිඳල නැහ. ඉතින් ග්‍රීක්ස් එකන ග්‍රීක ශිෂ්ාරය හැම දෙයක්ම ගොල්ලන්. ලිව්වේ අනුපාතයක් හැටියට මේක මම අර පෛත්ත කරවදීන් ගැන කතා කරලා තියෙනවාව පරිමේ සංඛ්‍යයා වීඩිය එකේදී එකදී මෙහම තමයි ගලන් හිතුවේඒ කාලේ. ඉතිං ජාවිතිය තමයි සෑන්න විදියට එගොලන් සරියස් පිට ගත්තේ. ඉතින් ගුලන් අර යුක්ලීඩ්ගේ කොනිික්ස් වගේ දේවල් අහලා ඇතිත් දන්න ඉතින්ඒගොලන්ගේ කාලේ තමයි සොයා ගත්තේ. ඉතින් මේ පයි කියන එක ඇත්තට ගුන් අනුපාතයක් හැටිට තමයි කිව්වේ ඒන්නේ බෘතයේ පරිදිය සහ විශ්කම්භය අතර ඇති අනුපාතය එතු මේක ගත්තොත් මෙන්න මේ වට ප්‍රමාණයට තමයි අපි පරිදිය කියලා කියන්නේ එතකොට විශ්කම්භයට කියන්නේ මේකෙන් හරි අඩක් එතු මේත මේකට මම ඩ කියලදාන්නන් මෙතන ඩියකටස මේ පරිදිය නැත සර්කම්ෆරන්ස් සී කියදාන්න මේ දෙකේ අනුපාතයට තමයි පයි කියලා කිව්ව. එතගොලන්ට හිතන ඇති වව්ක මාරලිීසි දෙයක් ඇයි මේක හොයන්න ගොඩක් අමාර වුණේ කියලා. ඔගලන්ට තේරෙනව අදන්න ඔගොලන් පොඩිවූත්‍රයක් ඉං ලොකුවෘත්තයක් ඇඳෙන යනකොට මෙන්න මේ අගේ ටික ටික වෙනස් වෙනවා. එක මහලක වෙනැසක්නම හැබැයි මේ පයිවල අගේ එන්න එන්න වෙනස් සතකට යන ඒත් එක්කම අපිට මේ ප්‍රඩික් කරන්න බෑ ඊළංඟට එන්න මොන පදේද කියලා. මේවාය තියෙන ඇත්තට අපරි මේ සුභාවයක් ඒයන්නේ අපිට මේ අනුපාතයක් හැටියට ලියන්න අමාරුයි ඇත්තම කියනවන ඉතින් අපි සාමාන්‍යයෙන් ඒලවලදන් ලියන්නේ පයි කියන්න එකයි දර්ශම හතරයි කියලා බැයි පයිම දිගට යන ඉතින් අපි දන්න කොයදීවර වෙන්න කියලා මේ විඩුව එකදී මම කතා කරන්නේ යන්නේ ආකිමිඩස් මේ පයිව ලගේ සොයාගන්න ගත්ත විදිිය ඉතිං මම ඒකට විතරක් සීම වෙන්නම් ලන් තේරම් න්නන න් ආකිමි මේ එක සයාගත්ත කිවට ඇතට ආකිමිඩිස් කැම්පස් ගේ කොහෙද කියලා බැලුවාම එයගිල්ල තියෙන්නේ ඊජිප්තුේ ඇලෙක්සැන්්‍රියාවට ඉතිං මේක ඒකාලෙ තිබ්ප සිරාම තැන ඉති ඊජිප්තුවයටට කොහඳද මේ ගැ දැනුමැවිල්ල තියෙන්නේ අනිවාරම ඉට කලින් තිබ්බ ශිෂ්ඨාචාර් වලින් කියැ ස සුමේරියන් නැතං පර්ෂන් අයකෙන් මේක එන්න නැති. එව කිව්ගේ මර දැනුම කියන එක ගලාගෙන වා දැන් අපි කිවට මේ ආකි මිලි ස්ොයාගත්තට කියලා ඉට කලින් එ අයගේ දැනුවෙන් තමයියා මේක පදනම් කරලා තියෙන්නේ. අපි මේ පාඩම් පටන්ගන්න කලින් පොඩි පොඩි දෙවටය මතක් කරගමු ගලම් පරිමිතිය කියන පාඩම ඉගෙන ගැ ඇති ොළවල්ොල ඉතින් කිවුම් බන්න මේ සමචතුරස් රැත්තියෙනවා මේක පැත්තක දිග දෙකයි මෙතනත් දෙකයි මෙතනත් දෙකයි එතට මේක පරිමිතිය වෙන්නේ දෙදාන දෙකදාන දෙකදාන දෙක ඒ කියන්නේ අටයිනේ එතන මේක සවිදිී ශඩාශ්‍රයක් ඒයන්න මේකේ පාද සියල්ලම සමානයි ති කිම්බන් මේ එක පාදයක දිග එකනම් එක එක එත මේක පරිමිතිය වෙන්නේ හයයි. එළඟට මම ඒකවෘරුතය නැත යුනිස් සර්කල් කියල දෙයක් මෙතන දී ඉන්ට්‍රඩියස් කරනවා මේකදී විශේෂත්ය තමයි මේකේ අරය කියන්න එකයි. එකයන්නේ සෙන්න්ටිමීටර් ද මීටර්දඒ අඩා අදාළ නැහැ මේක අරය අගේ වෙන්නේ එකයි එකයන්න එක එක ඒකකයක් යුනිස කර ඒ වගේම පයිතගරස්ක ප්‍රමේ මතක් කරගන්න ොකද මේ රිජුකෝණී ත්‍රිකෝණයක් දක්කාම අපි අනිවාරය මේක අනි පාදවල් වල දිගහො යන්න පාච්චිරනවා දහණයට ගත්තොත් මේ පාද දිග ඒ නං මේකබ නං එතකොට මෙන්න මේ කරණය දිග වෙන්නේ වර්ග මූල ඒ වර්ගය දනබවර්ගයක් ැ අපි පටන්ගමු ෆයිවලාගේ හොයන හැටි ජාමිතිය පාවිච්චි කරලා ඔන්න එහෙනම් මම ඒක වෘතයක් නැතන් යුනිස් ස කරලයක් අඳනවා අපිට කවකටුවෙන් මේක ලේසියෙන් කරගන්න පුළන් තවදයක් උගලලා මතක් කරගන්න ගලන් කවකටු පවිච්චිරලා තියෙනවනම් ගුලන් කැමති නේද මෙන්න මේ වගේ මල් මෝස්තරය යන්ඳන්න එකයන්නේ කවකටුවේ අරය වෙනස් කරන්නේ නැතුව වෘත්තය එක එක තැන්වල චාප ඇඳලා ඒවගේ තවත් ි වෘත චාපවලින් වා මේ වගේ මලක් නිර්මාණය කරනවානේ දම එක මගේ විඩිය ගක්න මේ මේක වෙනකාගේ වෙන කෙනෙගයක් මම මෙතන ඉස්සේ ඉති මෙන්න මේ විතර උගලන් දහස් වතාවක් විතර මේ නිකං ඉන්න වෙලාක ඇඳල තින මේ මලක් ඉතිං ඒ විද්දිටම අපිට පුළුවන් මෙන්න මේ වෘතය ඒ වගේ කෑලිවලට කඩන්න ද මතක තියාගන්න අපි මෙතැන දී මේ අරයම තමයි හැම තැනම යොදාගන්නේ හිතන්න බන් අපි මෙන්න මේ ටික යාකරොත් අපිට ඇත්තර ශඩස්්‍රයක් කෙනවා දැන් අපිට ලැබිල තියෙන ශඩස්්‍රේ පැත්තක දිග ගත්තවොත් ඒ එකයි මෙතනත් එකයි මෙතනත් එකයි මේයකොම එකයි එකඇන්නේ මේකේ පරිමීති අනිවාර්යම හයවෙන්න ඕනේ මොකද අර කවකාට්ට ඇන්ද හම අරය වෙනස් කරන්න ඇතු මේ තියෙන අරයම තමයි මෙතැන්ට කොපි වෙලා තියෙන්. ඊට පස්ස මං කරන වැඩේ මම මේකට පිටිං සමචතුරස්ත්‍රයක් අඳනවා මේ සමචතුරස්රයේ පැත්තක දිගවෙන්න ඕනේ මේ එක දන එක හෙමනැත්තම් මේ වෘතය විශ්කම්භයමන එතකොට මේකේ දිගවෙන්න දෙකයි මෙතනත් දෙකයි මෙතනත් දෙකයි මෙතනත් දෙයි. දැන් අපට තියෙන්නේ මේ පරිමිති ටික එකන්න එක සංසන්ධනය කරලා බලන්න. එතකොට මේ සමචාතුරස්ත්‍රය පැත්තක දිග දෙකයි මේකේ එතකොට මේක පරිමිතිය වෙන්න ඕනේ අටයි මේකේ පරිමිතිය අප දන්න නෑ ඇතවරට ම මේකට සී කියරදාන්නම් සකම්ෆරන්ස් කියලා එත මේක පැත්තක දිග එකයි එහෙම නිසා මේක පරිමිතිය වෙන්න ඕනේ හයයි මොකද පැතිහායක් තියෙන හින්ද එ සියල්ලක්ම සමානයි හරි දැන් අප අපිට පුළුවන් මේක විශ්කම්භය අගේ ලියන්න මෙතනත් මේ විශ්කම්බයම තමයි තියෙන්න්න ඕනේ මෙතනත් ඒ වි්කම්බයම තමයි තිෙන්න්න ඕනේ. ඒකවාට මේ රූපය දැක්කහම තේරෙන්න්න ඕන. එතකොට මේ විශ්කම්භේ දිග වෙන්නේ දෙකයි. දැන් අපිට තියෙන්නේ හැම එකක්ම විශ්කම්බෙන් බෙදන්න. එතකොට මම සී කියන එක ඩීවලින් බෙදෙනවා හය කියන එකත් ඩී කියනකෙන් බෙදෙනවා අට කියනගත් මම ඩීවලින් බෙදෙනවා. එතකොට අටබෙදීම දෙක ට එනවා හතර සී බෙදීම ඩී මම පයි කියලදාන්න මොක දේක තමයි එක අර්ථකතනය හයබෙදීම දෙක සමානයි තුනට. එතකොටට තේර නොදත් දන්න පයිවල අගය හතරට වඩා අඩුයි හැබැයි තුනට වඩා වැඩි. ඉතින් අර පයිවල පලවෙනි ඉලක්කම තුන එන්නේ මෙන මේ හේතුව හින්දා ඉති ඊට පස්ස එන දශම ගණන් ටික එන හැටි ම පැදිලි කරන්න අපි දැ රූපයේ තවටි එකක් ඇතුල්ට යමු මොකද අපිට පුළුවන් ශඩස්්‍රයට අමතර තවත් කෑලිවලට මේ කපාගෙන කපාගෙන යන්න. උදාහරණකට ගත්වොත්. මට පුළුවන් මෙන්න මේ පාද ලම්බ සමච්චේ දෙකය හඳන්න ඒක මෙන්න මෙතිනින් යන. තවටට තේරෙන් ඕන මේක ලම්බ සමච්චේ දෙයක් මෙතන අන්සක අනුවක් හැදෙනවා මෙතනත් අන්සකනුවක් හැදෙනවා. ඒ විදියටම මට මෙතන හැම ත්‍රිකෝණයකටම මේ ශඩස්්‍රය හින්ද හැදිච හැම ත්‍රිකණයකටම කරගෙන යන්න පුළුවන්. එතකොට මං මේ ශීෂ දෙක යාකරොත් මට අනිවායෙන්ම තව අස්රයක් හැදෙනවා. එතකොටට තේරෙන් නොහොනේ මේ ෂඩස්ත්‍රය දැන් පැති හ හයක දෙයක්හිඳන්. පැති දොළහකදේකට මාර වුණා. එතකොට මෙන්න මේකට මම දොළහ අස්්‍රේකිල් දාන්නක් නැත්තං ඉංග්‍රීසින් කියන්නේ. ගෝන් කියලා මොකද පොලිගන් කියන්නේ බහු අස්රයක්කිද අොට තේරෙන්න්න ඕනේ මෙන්න මේ පැති දොළහේ අස්්‍රය අනිවාර්යෙන්ම වුරෘත්තය පරිදියට වඩා ගොඩක් අඩුයි ඒක පරිමිතිය හැබැයි ෂඩස්ත්‍රේට වඩා වැඩි දැක්කා මාටක තේරෙන්න්න ඕනේ හැබැයි මෙන්න මේ පැත්තක දිග කියීත අන්න ඒක හොයන්න අපිට පයිත කල ස් ප්‍රමය පාවිච්ි කරන්න සිද්ධයනවා. නැවත වතාවක් අපි දන්න තැන්වලින් පටන් ගමු අනිවාරයම මෙන්න මේ පාදේ දිගවෙන්න ඕන එකයි මකද එකර වෘර්තය අරය නිසා. එතකොට මේ පාදේ දිග අපි දන්න නැහැ හැබයි මේ පාදේ දිග අපිට කියන්න පුළුව එක බාගයක් කියලා මකද මේ දෙන්නගේ ලම්බ සමච්චේදකය නිසා තු මෙතන බාගයි මේ දිග එකයි එකම මෙතනින්දන්න. ඉතින් අපි මොව දන්නවා මෙයාව දන්නවා අපිට පයිතකරස් පාවිච්චි කරලලා මෙන්න මේ පාදේ දිග හොයන්න පුළුවන් එතකොට මේ පාදය දිගවෙන්න ඕනේ වර්ගමූල මෙතන කරණය එකේ වරණය වර්ගය අඩු කිරීම බාග වර්ගය. එතර මේක මන්තාවටිකක් සුළු කරන්නම් එක අඩු කිරීම එක බෙදීම හතර ඉට පස මෙතන තුන බෙදීම හතර වෙනවා ඉට පස මේක තවත් සුළු කරලා ලියනවනම් වර්ගමුල තුන බෙදීම දෙක වෙනවා මෙන්න මේ දිග දැන්වාට තේරෙනවාත් දන්න මෙතැන තියෙන්නේ අපරි මේ සංක්‍යාවක් එති මේ අපරි මේ සංක්‍යාවක් හින්දම තමයි පයිවලාගේ අපරි මේය ස්වභාවයක් ගන්නේ එතකට අපි මෙන්න මේ දිග හොයා ගන්න ඕනේ මේ අපිට හොයා ගන්න පුළුවන් මොකද උුරුත්තයක අරය තමයි එක තුට මේ කෑල්ල වෙන්න ඕනේ අඩු කිරීම අපි මෙතරින් හොයාගත්ත වර්ගමූල තුන බෙදීම දෙක. එතකොට මෙන්න මේ දිග තමයි ඒක. අපි දැ මෙන්න මේ දුර දන්නවා මේ දිගත් දන්නවා ඒහින්ද අපිට මෙන්න මේ පැත්තේ දිග හොයන්න පුළුව. එතට ඒ මම ඒක හොයන්න මම පයිතකරස්පාවිච්චි කරන්න මෙන්න කොටසට වර්ග මූල මේ ඇතුළට එන්න ඕන එතකොට මේක කරණයනේ අපි හොයන්නේ භාගය මෙන මෙයාව මන්දානා ඊට පස්සේ මං මෙයාගේ අගේ දානවා මේකට එපාවෙන වලියන්න හැබැයි ම මේ මෙහෙම ලියන්න මෙන්න මෙහෙම දානවා. එතකොටට තේරෙනොත් දන්නෑ මේක මට දිගට හරහට තවත් මේක පුඩි ත්‍රිකෝනවලට කපාගෙන කපාගෙන යන්න පුළුවන්. මේක කවදාකොවත් නතර වෙන්න. ඉති මං මේ පැත්තකදිී හොයාගත්තට පස්සේ මම මට කරන්න තියන්න මේ දොලහැන් ගුණ කරන්න ද මේක දොළහය අස්රයක්ඉද මේ නිල්පාට කොටසි තියෙන ටික. එතකොට ඕට දෙරනෝම දිගට කරගෙන යන කොට අපි පයිවල අගේට තවත් ලංඟා වෙනවා. ම මේ මේක සිමියලේෂ එකක් පෙන්න්නන්නම් එතුරර්මික තවත් පැහැදිලි වෙයි. ද මේක ම ඩෙස්මොස් වලෙන් උත්සපු සිමියලේෂන් එක එදොත් ඕට පේනොත් දන්න සුදුබාටඉරෙන් තියෙන්නේවුරුත්ය ඒ අස්සට පිට ුත් අස්රයක් දාගෙන යන එ එකම ඇතුළින් උත් අශරයක් දාගෙන යනම් එතුර මේක පාදගණන වැඩිකරනවත් එක්කම එක ගොඩක් වෘර්තය පරිමිතියට ලංඟාාවෙනෝ එතුර මේක තමයි අපි ප්‍රක්සිිමේෂන්ස් කියලා කියන්නේ එක අරාගේට ලංඟාවන එක තමයි කවදත්වත් අපිට මේ අගේට ලංවෙන්න බැහැ ඔ අපිට යම් කිසි දුරක් ලඟාාවුණනාන හොඳටෝම ඇැති මේ ක්‍රමය එක මවුල තමයි අපිට ලළුවන් තර්මක් මේ ඇතුළෙන් බහවස්ර ඇඳගෙන ඇඳගෙන යන්න ඕනේ ති මේක වාතයක් වෙනවා වෙලාකට මොක ද හෙන්නමල් දි ලොකු උෘතයක් අඳින්න්න ඕනේ මේකේ ගොඩක් අස්ර ඇඳගෙන යන්න. ඉතිං මේකට තමයි නිියටන් වසීන්නකට එන්නේ. නිියටන් වෙනම විදිියකට මේක හිතනෝ මක දයා මේ අවස්ථාව දී පැස්කල්ගේ ත්‍රිකෝණ පාවිච්චි කරලා කට උත්තරය හයා ගන්න ොක දෙේකාලේ නිියුටන් කැල්කලස් කියල දෙයක් හොයා ගෙන තියෙන්නේ එතකොට කැල්කටස් පාවිච්චි කරල තමයි පයිවල අගේ හොයන්න එතින් මේ ක්‍රමේ විශේෂත්ය තමයි ඕට ඕන තරම් දසම ස්ථානයවලට පයිවලගේ හොයාගෙන න්න පුඩම් ඇතින් ටන් ආකිමිඩිස්ගේ ක්‍රමයට වඩා සිරා ක්‍රමයක්ගේ නවා ඇහින්ද මෙ ඩයිල් එක වෙනවා හැබැයි මට දැන් ඒ ගැන කියන්න තරම් ැනුමක් නෑ හැබයි ම ගලන්ට උනන්දු කරනවා කම මේක ගැන ටියර්ක් හොයන්න කොද නියටන් පයිවලගේ හොයාගත්ත කියලා.